හා ඉතින් කොහොමද ඔයාලට හිතනවා ඔබල ගොඩක් හොඳ හොඳින් පරිස්සමින් සතුටින් ඇති කියලා. ඉතින් ඔන්න මගේ දවස් 365 චැලෙන්ජ් එකේ තවත් එක වීඩියෝ එකක් මේ විදිහට ඔයාලට අරගෙන එන්න ඕනි කියලා මම හිතුවා. මොකද මගේ බිසි ෂෙඩියුල් එකත් එක්කලා මට වෙන විදිහේ වීඩියෝ එකක් කරන්න අද තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා මම හිතුවා ඔයගොල්ලොත් එක්ක පොඩි දෙයක් ෂෙයා කරගන්න ඕනි කියලා. මම හිතනවා ඒක චූටි වීඩියෝ එකක් වුණාට ඔයාලට ගොඩක් වැදගත් දෙයක් වේවි කියලා. ජීවිතේ සතුටින් ඉඳ පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එකක් විදියට. අපේ ජීවිතේ අපිට එක එක දවස්වලට එක එක ප්‍රශ්න එනවා. අපි හිතනවා නෑ මේ ප්‍රශ්නේ ඉවර වේවි, හෙට ඉඳන් සතුටින් ඉන්න පුළුවන්. එහෙම නැහැ. ප්‍රශ්නයක් ආවම අපි ඒක ගැන හිත හිත ඉන්න නැතුව සතුටින් ඉන්න ඕනේ. කොහොමද අපි ඒකට සතුටින් ඉන්න, මොනවද අපි කරන්න ඕන? අපිට ප්‍රශ්නයක් වුණාම අපි පුරුදු වෙලා ඉන්නවනේ තනියෙන් ඒක හිතේ තියාගෙන ඉන්න. මමත් ගොඩක් වෙලාවට ඒක කරන දෙයක්. හැබැයි අපිට හොඳම යාළුවෙක් ඉන්නවා නම් අපිට පුළුවන් එයාට ඒක කියන්න. සමහර අයට හොඳ මෙයාලෝ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා. ඉතින් ඒගොල්ලොත් එක්ක මේ දේවල් කතා කරන්න පුළුවන්. පවුලේ අයට කියන්න බැරි දෙයක් නැහැනේ. ඉතින් පවුලේ අයත් එක්ක මේ දේවල් කතා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. තමන්ගේ ප්‍රශ්න පිටට ගෙනියන්නේ නැතුව. පවුලේ කියන්නේ තමන්ගේ අයනේ. ඒ වගේම තමයි හොඳ මෙයාලෝ ඉන්න නම් අපිට පුළුවන් හොඳ මෙයාලෝත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්න. ඒ විතරක් නෙමෙයි, තමන්ට කවුරුත්ම නැත්නම් අපිට පුළුවන් මේ දේවල් පොතක ලියන්න. සමහර අය මේවා කවි සිතුවලට නගනවා, නිසඳස් ලියනවා, ස්ටෝරීස් ලියනවා. ඉතින් ඇත්තටම ගොඩක් වටින දේවල් තමයි ඒවා. තමන්ගේ දැන් ඔය පද රචකයෝ වුණත් ගත්තත් තමන්ගේ ලයිෆ් ස්ටෝරීස්නේ ගොඩක් අයගේ සින්දුවල තියෙන්නේ, ෆිල්ම්ස් වල තියෙන්නේ. තමන්ගේ ජීවිතේ හරි තමන්ගේ ළඟ කෙනෙක්ට හරි සිද්ධ වෙච්ච දේවල් තමයි ඒගොල්ලෝ ස්ටෝරි වලට, පද රචනාවලට යොදාගන්නේ. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් ලියන්න තමන්ගේ ජීවිතේ. තමන් කොහොමද ප්‍රශ්නයක් වුණාම ඒ හිතේ තියෙන බර සැහැල්ලු කරගන්නේ. තමන්ට පුළුවන් ඒ තුලින් තමන්ගේ සතුට වැඩි දියුණු කරගන්න. ප්‍රශ්නයක් වුණාම ඒක හිත හිත ඉන්නේ නැතුව සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා අපිට. ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම කරන්න ඕනේ අපිට ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම ගැලවෙන්න පුළුවන් නම් අපි පළවෙනියටම කරන්න තියෙන ප්‍රශ්නේ අයින් වෙලා යන එක. ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ගෙන් අයින් වෙලා යන්නේ අපිට කරන්න බැරි නම්, අපිත් එක්ක ඒ ප්‍රශ්නය ඇටැච් වෙලා තියෙනවා නම්, එහෙම තියෙනවා වෙන්න පුළුවන්නේ. ලෙඩක් දුකක් වෙන්න පුළුවන්. ඒවා අපිට ගලවලා අයින් කරන්න බැහැනේ, කාලයක් යනවා. ලෙඩක් දුකක් වුණත් හොඳ වෙන්න කාලයක් යනවා. ඉතින් එතකොට අපිට ප්‍රශ්නත් එක්ක තමයි රිකව වෙන ගමන් තමයි සතුටින් ජීවත් වෙන්න වෙන්නේ. ඒ වාගේ වෙලාවට තමයි මම මේ කියන දේවල් ඔයාලට ඔයාලා යොමු වෙන්න ඕනේ. ඇත්තටම ප්‍රශ්නෙන් අපිට පළවෙනියටම බලන්න ඕනේ ප්‍රශ්නෙන් අපිට ගැලවෙන්න පුළුවන්ද කියලා. ගැලවෙන්න පුළුවන් නම් මුලින්ම කරන්න නැත්තේ ප්‍රශ්නයෙන් ගැලවිලා ඉන්න එක. ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ගෙන් ඒ වටපිටාවෙන් මිදිලා ඉන්න එක. ඔය ගොඩක් මම මේ කියන දේ ගොඩක් බලපානවා ඔය ලව් ඇෆෙයර්ස් වලට. ඒ වගේ දේවල් වලට මම මේ කියන දේවල් ඒ වගේ දේවල් වලට තමයි මම මේ කියන එක අදාළ වෙන්නේ. මොකද දැන් ලව් ඇෆෙයර් එකක් වගේ එකක් නිසා ඇති වෙන ප්‍රශ්නයක් නම් ඇත්තටම එතනින් අපිට ගැලවෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය නිසා මානසික නිදහස නැති කරනවා නම්, සංසුන්කම මනසේ තියෙන නැති කරනවා නම් අපිට පුළුවන් මේ ප්‍රශ්නය සහ ප්‍රශ්නය ඇති කරන මිනිස්සුන්ගෙන් අයින් වෙලා යන්න. අනිත් එක තමයි මේක අපිත් එක්කම ඇටැච් වෙලා තියෙනවා නම් අපිට මේක අතහැරගන්න බැරි නම් අපි කරන්න නැත්තේ ඒකත් එක්ක ප්‍රශ්නය රිකව වෙන ගමන් සතුටින් ඉන්න. මම මේ කියන දේවල් ඔයාලට කරන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට පුළුවන් අපිට ප්‍රශ්නයක් වුණාම පන්සලකට, පල්ලියකට, කෝවිලකට, අපි අදහන ඕනම ආගමක්, අපි තියෙනනේ ආගමික ස්ථාන, අපි අදහන ආගම් වලට අනුකූලව අපිට ආගමික ස්ථාන තියෙනවා. මේවට ගිහිල්ලා බෞද්ධ කෙනෙක්ට නම් ඒ බෝධි පූජා කටයුතු පන්සල්වල තියෙනවානේ. ඒ නොයෙකුත් කරුණු කාරණා සිද්ධ කරන්න පුළුවන් අනිත් ආගම් වලත් තියෙනවානේ. ඉතින් අපිට ඒ දේවල් වලට යොමු වෙලා පුළුවන් සිත සැහැල්ලු කරගන්න. ඒ විතරක් නෙවෙයි, අපිට පුළුවන් සින්දු අහන්න පුරුදු වෙන්න පුළුවන්, ෆිල්ම් බලන්න පුරුදු වෙන්න පුළුවන්, ඇවිදින්න යන්න පුරුදු වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා සතුත් එක්ක කතා කරනවා. ඉතින් අපේ ජීවිතේ ප්‍රශ්න වුණාම අපිට මේ ප්‍රශ්න වෙන්න ඕන අපි ශක්තිමත් වෙන නම්. ඉතින් ප්‍රශ්න තියනවා කියලා හිත හිත ඉන්නේ නැතුව දැන් අද තියෙන ප්‍රශ්න ඉවර වෙනකන් හිට වෙනකන් හිටියොත් කවදාවත් හිට ප්‍රශ්නයක් ඇති වෙනව මිසක්
සමහර ගොඩක් වෙලාවට ඇති වෙන එකනේ වෙන්නේ, නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපිට කියන්න බෑනේ හෙට කියන දවස වෙනකන් අපි ජීවත් වෙයිද කියන්නත් බෑ. හොඳම දේ තමයි මේ මොහොතේ සතුටින් ජීවත් වෙන එක. ඉතින් ප්‍රශ්නයක් ආවොත් ඒක කතා කරන්න පුරුදු වෙන්න, දරා ගන්න බැරි ප්‍රශ්නයක් නම් තමානේ ලොකු ගොඩක් වෙලාවට අපේ මෙන්ටැලිටි එක අවුල් යන්නේ. නැත්තම් ඉතින් ඇත්තටම ප්‍රශ්න නැති මිනිස්සු නැහැ. එතකොට අපිට පුළුවන් මේක කාත්තිකරි කතා කරන්න පුරුදු වෙන්න. එහෙම කියන්න අකමැති අයට තමයි මං අරණිත් කියපු දේවල් කරන්න පුළුවන්. ඇවිදින්න යන්න පුළුවන්, ෆිල්ම් බලන්න යන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්, එක එක දේවල් තියෙනවා මල් වවන්න පුළුවන්. ඉතින් ඔය ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් අපේ හිතින් ප්‍රශ්නය අමතක කරන්න. ඉතින් ප්‍රශ්නයක් වුණා කියලා ඒක මත ජීවත් වෙන්නේ නැතුව ඒක අමතක කරලා ඒකෙන් රිකවර් වෙන ගමන්, රිකවර් වෙන්නත් දේවල් අපි කරන්න ඕන, රිකවර් වෙන ගමන් අපිට පුළුවන් හරිම මානසික සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මේ කියන දේවල් අනුගමනය කරනවා නම්. ඉතින් ඔයාලට චුට්ටක් චූටි හරි වැදගත් දෙයක් මේ වීඩියෝ එකේ ඇති කියලා හිතනවා මම. ඉතින් අනිත් දවසේ නම් මම හොඳ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි දෙයක් හරි සතුටින් ජීවත් වෙන්න ගන්න තියෙනවා කියලා. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආදරේ මම වීඩියෝ එක end කරනවා.